අයිබෝන් සුබ දැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ඔබ වෙත අප මේ ගෙන එන්නේ සියතු දැසන ප්‍රවෘත්ති සමගින් මම උදේශාණි ඩ බගදර ප්‍රථමයෙන් උදැසන පුවත් සිරස්තල පාර්ලිමේන්තුවට සජිත්ගෙන් පරාභව හා වසල සූත්‍ර දේශනාවක් එක්ස්ප්‍රස් පර්ල් නැවේ CCTV මැකුවේ කවුද වන්දියත් මුහුදු පතුලේ ගිලෙයිද නීතිපති දෙපාර්තමේන්තුවට අරුන්දික දෙහි කපයි ප්‍රථමයෙන් නවදහනේ දේශීය පුවත් වෙත ඊයේ පාර්ලිමේන්තුව ආරම්භ වුණේ පරාභව සහ වසල සූත්‍ර ගිහි දේශනාවලින් ගිහි දේශනාව වාතුන් ලැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ CCTV මකා දැමුවේ කවුරුන්දයි ලක්ෂ්මන් කිරියල්ල ඊයේ දින පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා ඊට පිළිතුරු දුන් අරුන්දික ප්‍රනාන්දු නීතිපති දෙපාර්තමේන්තුවට දෙහි කැපුවා ඒ අතුළු ඊයේ දින පාර්ලිමේන්තුවෙන් වාර්තා වූ තොරතුරු වෙතයි දැන් අවධානය කුද්දක නිකායේ සුත්ත නිපාතයේ උරග වර්ගයේ ඇතුළත් පරාභව සූත්‍රයේ මෙහෙම තියෙනවා අසන්තස්ස පියා හොන්ති සන්තේන කුරුතේ පියා අසතං ධම්ම රෝචේති තං පරාභවතෝ මුක බුද්ධාදී මහ සංඝරුවන සහ සත්පුරුෂින් ප්‍රිය නොකරන්නේද මිත්‍යා දෘෂ්ටි ඇති අසත්පුරුෂ ධර්මයට ප්‍රිය කෙරෙද්ද එය පිරිහීමේ දොරටුවයි කියලා වසල සූත්‍රයේ තියෙනවා යෝ බුද්ධං පරභාසති අතවා තස්ස ශාවක පරිබ්බාජං ගහට්ට තං ජඤ්ඤා වසලෝ ඉති යමෙක් සම්මා සම්බුදුන් හට ගිහි පැවිදි පිරිසට නිින්දා කරයි නම් තමා වසලෙක් වේ අපි දන්නවා ගරු ජනාත්මා හොඳට පොතපත කියවන පුද්ගලෙක් හැබැයි ඊයේ ජනාත්මා කියනවා සිවුරු ඇඳගෙන අඟුලිමාල බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කරයි කියලා සාමාන්‍යයෙන් අපි අහලා තියෙන බුදුසසුනේ පැවිදි වෙලා බුදුන් වහන්සේට විරුද්ධව වැඩ කරේ කටයුතු කරේ දේවදත්ත කියලා ඒ නිසා මම දැනගන්න කැමති බුදුසසුනේ පැවිදි වෙච්ච මොන අඟුලිමාලද බුදුන්ට එරෙහිව කටයුතු කරේ කියන කාරණාවත් මම අහන්න කැමතියි මේ ගාථා දෙකත් ගරු ජනාධිපතිතුමා අනුගමනය කරොත් බොහොම හොඳයි අත්තානමේව පටමන් පතිරූපේ නිවේසේ අතඤ්ඤ මනුසාසෙය නකිලිස්සෙය පඬිතු අනුන්ට බණ දේශනා කරන්න පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිටියි අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරණ්ණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර සරුදේ නිසරු කියලා කිව්වහම නිසරුදේ සරු කියලා කිව්වහම කෙලස් වැඩි වෙනවා අපේ මේ සභාවේ හැමදාම උදේට ධම්මපදයේ හෝ වසල සූත්‍රයේ හෝ පරාභව සූත්‍රයේ වාක්‍යයකින් පටන් ගන්න එක හොඳයි මොකද අපේ සිත් නිවෙනවා වසල සූත්‍රයේ මෙහෙමත් කියවෙනවා නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ අනේ දැන් බණ ඇහුව ඇති ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ තමන් වසලෙක්ද බ්‍රාහ්මණෙක්ද කියන එක ක්‍රියාවෙන් ඔප්පු වෙනවා දැන් අපිට මේ ක්‍රියාවෙන් දැන් ඒව ඔප්පු වෙවි යන්නේ කවුද බ්‍රාහ්මණයා කවුද වසලයා කියන එක ඒක මුළු රටම දැනගෙන යනවා එක්ස්ප්‍රස් පර් නෞකාව ගිනිබත් වීම නිසා වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි ලෙස හානි සිදු වුණා. දීවර ප්‍රජාවට සිදු වූ හානි වෙනුවෙන් සම්පූර්ණ වන්දි ගෙවීමක් සිදු කර තිබේ. කොහොම කනගාටුයි කියන්න ඒ සිදුණු හානිය වැලියූ කරන මෙතඩ් එකක් නැහැ. මමත් මේ මාතෘකාව දන්නේ මම මේ ඕපන් යුනිවර්සිටි එකේ එන්වයරන්මන්ටල් සයන්ස් මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරන නිසා. එක්ස්ප්‍රස් පර්ල් නැවට ඉස්සෙල්ලා එම්මී නියු ඩයමන්ඩ් කියන නැව. ගිනිබත් වුණාට පස්සේ කියන්න කනගාටුයි අමාත්‍යංශයේ බාරව එවකට හිටපු දේශපාලන අධිකාරිය. විදේශ කටයුතු අමාත්‍යංශයේ බාරව කටයුතු කරපු ලේකම්වරයා. නාවික හමුදාපතිවරයා. ඉතාමත් කනගාටුයි නැවට යන්න දුන්නා. ඊළඟට දැන් මේ දෙවෙනි නැව. කනගාටුවට කරුණු කීපයක් එක කරුණක් තමයි මේ වන්දි මුදල ඒ සමාගම ඩොලර් වලින් ගෙවන්න කියලා. නීතිපති දෙපාර්තමේන්තුව එකඟ වෙලා තියෙන මේ මෙච්චර අමාරු තත්ත්වයක් තියෙන වෙලාවේදී රුපියල් වලින් මේක ගන්න. මුල් අවස්ථාවේදී ඩොලර් බිලියන 7ක විතර වන්දියක් මුල කතා වුණී. දැන් මේක 3ට බහලා තියෙනවා. මේක ක්‍රිමිනල් කේස් එකක්. මේක නඩුවක් හැටියට මේක නඩුව ගොනු කරන්න ඕන. දැන් මේ ඊයේ පෙරේදා තමයි මේ නඩුව දැම්මේ. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දීම සඳහා ඔස්ට්‍රේලියානු සමාගමක් තෝරගෙන ඒකටත් මිලියන ගාණක් ගෙවනවා. අඩුම ගානේ මේ සමුද්‍රීය පරිසර අධිකාරිය මේ පයකට ඔෆිස් එකක් නැහැ වරාය ඇතුලේ තියෙන්නේ කන්ටේනර් පෙට්ටි දෙකක් මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගරු කතානායකතුමනි මහේස්ත්‍රාත් පරිශ්‍රයේ හෙලිදරව් වුණා ඒ නවත්තුපු තැනින්දල හාබර් එක දක්වා එන CCTV ඔක්කොම අකලා මේ නීතිමය කඩුදු පිළිබඳ කමිටුවේදී ඔබතුමා කිව්ව කාරණාව එළියට අවිල්ලා තියෙනවා ඕක එක කවුද ටේප් එක බැගුවේ එච්චරයි ඒකට එතකොට කොහොමද වන්දියක් කියවන්නේ පොඩ්ඩක් ඉන්න ගරු කතානායකතුමනි නෝ පයින් ආඩුවේ බකලා තියෙන්නේ පරිශ්‍රය කරන්න ඕනේ එතන ටොකින් නොන්සන්ස් I'm not talking nonsense you have to first listen to me ගරු එමෙතුමාගෙන් අහන්න කැමති මේ මැකුරේ කොහොමද කියලා ටේප් එක CCTV තුමා මේ ප්‍රශ්නේ දැන් අහන්නේ ඔබතුමා එක අහලා තිබුණා නම් මට ඒ පිළිබඳව විස්තර ගෙන එන්න තිබුණා ඒකද වෙනම ප්‍රශ්නයක් ඒක වෙන ප්‍රශ්නයක් නෙවෙයි ඒක තමයි දැඩිද හාටද ප්‍රොබ්ලම් ඔහ් ප්‍රශ්නයක් කියන්නේ කොහොමද 10 in the question no
කපහැරින් බුද්ධික පතිරණ මන්ති එක් එක් වැඩසටහන්නි සියලු පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් වශයෙන් ජීවන වියදම වැඩි වෙලා රුපියල බලු වෙලා රුපියල් 15000කින් වැඩි කළ යුතුයි යෝජනා කරමින් කතා කරන්නේ මා ආහාර සුරක්ෂිතාවේ ආණ්ඩුව උදේ ඉඳලා හවස් වෙනකම් කටේ කියලා හිඳනකම් වෙන් කළ තියෙන මුදල කීයද රුපියල් බිලියන 6යි පාරිභෝග අධිකාරියේ පනත සංශෝධනය කරනවා කියලා බන්දුල ගුණදෙනතුමා කිව්වා දාද වෙනකම් පාරිභෝග අධිකාරියේ පනත සංශෝධනය මන් දන්නේ පාර්ලිමේන්තුවට එන්නේ නැත්තේ කියලා අවුරුදු 3කට වැඩි පාරිභෝග කටයුතු පිළිම අධිකාරී පනත අවශ්‍ය සංශෝධන මේ වෙනිදා හඳුනාගෙන අතර කඩිනේ මේ පාර්ලිමේන්තු අනුමැතිය ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කළා තියෙන තොරතුරු අනුව අද වෙනකොට පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීමට මාසයකට 4 දෙනෙක්ගේ පවුලකට ලක්ෂයකුත් ලක්ෂ එකහමාරකුත් අතර වියදමක් යනවා. මේ අයවැය ලේක තුල තමයි මේ ආණ්ඩුව යෝජනා කරන්නේ ලක්ෂයක ආදායමක් තියෙන පුද්ගලයන්ටත් බදු යෝජනා වෙන්නේ. ආහාර සුරක්ෂිතභාවය කියන එක එක ගැටෙන්න වෙලා තියෙන රටේ මව්වරුන්ට විශේෂයෙන් ඒ ස්ත්‍රීන් මේ පාර්ලිමේන්තුව හන්දියට ආවම ඔවුන්ගේ යෝජනා ටික ඉදිරිපත් කරන්න හන්දියෙන් මෙහාට එන්න දුන්නේ නැහැ. එච්චට බියගුළු ආණ්ඩුවක් මේක. කොහොර නැවත රටට ගෙනවලා තිබෙනවා මිල ටිකක් වැඩි වෙනදාට වඩා. ග්ලයිෆොසේට් තහනම අවසන් කරලා තිබෙනවා. ඊළඟ අවුරුද්ද වෙනකොට 2023 දී මේ තිබුණු ගැටලු සමනය වෙලා රටට ඉතාමත් යහපත් තේ අංශයේ පැත්තෙන් ඉතාම යහපත් කාලවකවානුවක් ආරම්භ වේ කියලා අපි විශ්වාස කරනවා. පොල් වගාවට කෘමියකින් ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳව තාම කිසිම විසඳීම සඳහා හෝ විනාශ කිරීම සඳහා ක්‍රමවේදයක් නිර්මාණය නැව ඔබතුමා කරුණාකරලා ඒක බලන්න. මේකට දුමායනය කිරීමක් සහ ස්ප්‍රේ කිරීමක් කරන්න අවශ්‍ය මැෂින් 200ක් දැනට නිකුත් කරලා තියෙනවා. යම්කිසි හමුදාව මට්ටමෙන්ම ක්‍රමවේදයක් හදලා මේ පැතිරීම වළක්වන සංග්‍රාමයක් හැටියට සලකන්න නැත්නම් මුළු පොල් වගාම නැතු යනවා. මේ සුදු මැස්ස ඉන්නේ පොල් පිය පොල් අත යටපැත්තේ ඉන්නේ. ඉතින් උඩින් ස්ප්‍රේ කරන්න බෑ අපිට. අතන යටපැත්තෙන් ස්ප්‍රේ කරන්න ඕන. ස්ප්‍රේ වලින් නම් බේරන්න බෑ. පොල් ගහක් කියන්නේ අඩි 80ක් විතර. ඕකට ස්ප්‍රේ කරන්න බෑ. උඩින් මොකක් හරි ඇවිල්ලා ස්ප්‍රේ කරුවොත් මිසක් උත්පාදනය කරන නව අදහස් රෝපණය කිරීමෙන් තමයි රටවල් ඉදිරියට ගිහිලා තියෙන්නේ. අපේ රටේ තියෙන අවාසනාව අපේ රටේ බැංකු පද්ධතියම අදලා තියෙන්නේ නව අදහස් උත්පද්දවන්න නෙවෙයි. නව අදහසක් නව සංකල්පයක් අරගෙන ගියාම වටේ යවල රෝන්ද ගහලා හති වට්ටල නව නිපැයුම් කාර්යයක් ආවොත් එපාම කරවලා මේ වැරදි මුල්‍ය සංස්කෘතියෙන් මේ රට එළියට ගන්නකම් මේ රටේ කර්මාන්තකරණයකට යන්න බෑ. වර්තමාන ජනාධිපතිතුමා වුණත් හිතන්නේ මේ තියෙන මොනවා හරි ටිකක් රජේ මොනවා හරි ටිකක් විකුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී එහෙම ලොකු කතානේ තමුන්නාන්සලා කියන්නේ පෞද්ගලිකාංශයට විරුද්ධයි කියන ගමන් යටින් ඒ වැඩේ කරනවානේ ඒ කරන ගමන් මං අහන්නේ තමුන්නාන්සලගේ ඇත්ත ප්‍රතිපත්තිය මොකද මේක කියන්නකෝ අපිට තේරෙන්න ඒ එහෙම නැත්තම් අටුව කඩලා පුටු හදනවද නැත්නම් මම දැක්ක පාරිභෝගික අධිකාරි සභාපති ඊයේ පෙරේදාද කොහෙද ගිහිල්ලා මේ කුකුල් ගොවියෝ හැම්මෙලා තියෙනවා. ඒ කියන්නේ වැඩේ විනාශ කෙරුවට පස්සේ මිනිහා යනවා විනාශ තත්ත්ව බලන්න. පොහොර ප්‍රශ්නයත් එක්ක කාල්මිර රුපියල් 250 275ට යද්දී පුරව කතරේ කෙරුවා හාල් කිලෝ රුපියල් 450ට යයි කියලා. ඒ අනුව තමයි කැමියට් මණ්ඩලයේ හාල් ආනයනය කරන්න කටයුතු කරේ. රටේ ජනතාව ඉල්ලන්නේ පුළුවන් තරම් කණ්ඩාඩුවට බඩු ටිකක් ගෙනලා දෙන්න කියන එක තමයි කියන්නේ. මම හිතන්නේ ඒක ටික කාලයක් යද්දී අමතක වෙනවා. දැන් ඇවිල්ලා තියෙන අමතක වෙන කාලට ඒ කාලේ විතරේ රුපියල් 60ට 78ට යද්දි කියන්නේ බුදියන් ඉන්නවද පාරිභෝගික අධිකාරියේ මේක පල්ලහැට ගේන්න කියලා. නිෂ්පාදක විනාශ කරලා තමුන්නාන්සි හදන්න යන පාරිභෝගික මිල මොකද්ද? ඒක මිලක්ද? ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්ද කොච්චර නිෂ්පාදක ප්‍රමාණයක් නැතිවද කියලා? මේ දීලා තියෙන ආයතන සියල්ලම මං හිතන්නේ වහන්න තියෙන නැත්තම් විකුණන්න තියෙන නැත්තම් ආයෝජකෝ හොයාගෙන කරන්න ඕන ආයතන. අඩි 2000ක් යට මිනිරන් කඩන එයාට ගෙවන්නේ තාම රුපියල් 1500යි 1300යි. අද කුඹුරක් ඇටුව රුපියල් 3000ක් අම්මලා වරුවෙන්. මේවා චක්‍රලේඛන වලින් හිර කරලා මේ අර්ධ රාජ්‍ය ගෙනියන්න බෑ. මේවා එක්ක වහන්න ඕන. එක්ක මේවා දෙන්න නැත්තම් දෙන දවස වෙනකන් කරගෙන යන්න අපි මේවට අවස්ථාව දෙන්න ඕන. රජයේ දෙන චක්‍රලේඛන රජයේ ගහන චක්‍රලේඛන වලට අපිට වැඩ කරන්න බෑ. ජනාධිපති පාර්ලිමේන්තුව කොළම්මඩුවක් බවට පත් කරගෙන ඇතැයි මහජන කවුන්සිලය සඳහා වන ව්‍යාපාරයේ සමාජික ලහිරු වීරසේකර පවසනවා. ඒ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මේ අයවැයට අපි හිතනවා මේක පාර්ලිමේන්තුවේ පරාජයටපත් කිරීම කියන එක ඒගොල්ලන්ගේ වැඩක්. මෙදා එදාටත් බලාගන්න පුළුවන් මේකේ මිනිස්සුන්ගේ පැත්තේ ඉන්නේ කවුද නැත්තේ ඒවා ඔක්කොම බලාගන්න පුළුවන්. අධ්‍යාපන විකුණන එකට විරුද්ධයි කවුද ඒ ඔක්කොම බලාගන්න පුළුවන්. අපි ජනතාවට කියනවා ඒක දිහා තාවත් බලාගෙන ඉන්න එපා. ඒක ඇවිල්ලා ජනාධිපතිගේ කොළම්මඩුවද. ජනාධිපති එක එක දවසට ඇවිල්ලා මේ ප්‍රශ්න අමතක කරන්න මොකක් හරි කතාවක් කරලා නැහැ මිනිහා කියනවා. ඒවා ජාතික ප්‍රවෘත්ති බවට පත් වෙනවා. ඊට පස්සේ එක එකන ඒ ගැන මත දක්වනවා. ඉතින් අපි කියන්නේ මේ විහිළුව සම්දර්ශනයේ දිහා බලාගෙන ඉන්න එපා. ඔබේ දරුවගේ අධ්‍යාපන අයිතිය, සෞඛ්‍ය අයිතිය, රැකියාවර්තින අයිතිය, පරිසර අයිතිය කප්පාදු වෙන මේ අයවැය දිහා හරියට
හරියට බලන්න. මේකට විරුද්ධව අපිට වෙන උත්තරයක් නැහැ. අපිට මේ 225ක් ගාවට ගිහිල්ලා අයදින්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ මහපාරේ අරගලය. මහජන කවුන්සිලයේ සඳහා වූ ව්‍යාපාරයේ විදියට මේ අයවැය සම්බන්ධයෙන් අපි දකින අපේ ප්‍රකාශනය අපි ලිඛිතව සකස් කර තිබෙනවා. එතනදී අපි දකිනවා මේ 2023 අයවැය කියන්නේ මේ රට අගාධයට ගෙන ගිය මේ ආර්ථික අර්ධභීමතාව ප්‍රකාශයක් විතරයි. ජනතාවට කිසිදු උත්තරයක් නැහැ. ජනතාවට තිබෙන එකම උත්තරය තමයි නැවත වතාවක් සමස්ත ජනතාවම එකතු වෙච්ච අරගලයක් කරහා මේ සමස්ත සමාජ ක්‍රමය වෙනස් කිරීම, මේ සමස්ත ආර්ථික ක්‍රමය වෙනස් කිරීම කියන ඒ පණිවිඩය අපි මේ හරහා දෙන්න සූදානම් වෙනවා. මේ 2022 අයවැයෙන් වතුකරයේ දෙමළ ජනතාවට කිසිදු සහනයක් සලසලා නැහැ. ඒ නිසා අය ජනතා විරෝධී අපි කියා සිටිනා වහාම වතුකරයේ දෙමළ ජනතාවට සහන සලසන්න, එය සහන සලසන්නේ නැති අයවැය ජනතා විරෝධී කියලා අපි කියා සිටින්න කැමැති. මේ 2022 අයවැයෙන් අධ්‍යාපනයට දරුවෝ අධ්‍යාපනය හතනයක්. ඒ නිසා වහම සහන සලසීමට අවශ්‍යයි පාසල් යන දරුවන්ට. ජාත්‍යන්තර මුල් අරමුදල සිය ණය ලබා දුන් විට අපේ බැංකු පද්ධතියටත් ණය ලබා ගැනීමට පහසුකම් සැලසෙන බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා. ඒ කොළඹදී පැවති උත්සවයකට එක් වෙමින් දැන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට වඩා මූල්‍ය අරමුදලේ සහාය ලබන ශ්‍රී ලාංකික වැඩසටහනක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ආදායම් මත පදනම් වූ මූල්‍ය ස්ථාවරත්වය, ඉන්ධන සහ විදුලියට වියදම මත පදනම් වූ මිලක් නියම කිරීම, සමාජ ආරක්ෂණය ශක්තිමත් කරමින් මුදල් හුවමාරු ඉහළ නැංවීම, දත්ත මත පදනම් වූ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ නමිශිලි උද්දමන අනුපාතිකයක් පවත්වා ගැනීම, තත්ත්වය සමනය වූ විට වෙළඳපොළ මත පදනම් වූ විනිමය අනුපාතයක් මත විදේශ සංචිත ගොඩනැගීම, බැංකු පද්ධතිය පිළිබඳ අවධානයෙන් මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම, විනිවිද භාවය සහ නිසි මූල්‍ය කලමනාකරණය තුළින් දූෂණයට ඇති ඉඩකඩ අවුරාලීම සහ ඒ සඳහා මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම ඒ අතර වනවා. මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සමග අපට තවත් ආකාරයකින් ආරක්ෂණ මූල්‍ය පදනමක් ගොඩනගා ගන්න පුළුවන්. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ජපානය ඇතුළු සියල්ල අපට දන්වා තිබෙනවා මූල්‍ය අරමුදලේ සහතිකය ලැබුණු පසු අපට මූල්‍ය සහය දෙන්න. ඒ අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල බොහෝ දුරට ලබන ජනවාරියේදී ලැබුණු පසු අපේ බැංකුවලටත් මූල්‍ය ප්‍රතිපාදන සහ ණය අරමුදල් ලබා ගන්න පහසු වේවි. දැනට සිඳී පවතින එම මූල්‍ය ප්‍රවාහනයන් සියල්ල මූල්‍ය අරමුදලේ ණය මුදලත් සමග විවෘත වේවි. මේ අතර ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති විදෙස් ණය පිළිබඳ තොරතුරු ඇතුළත් ලේඛනයක් අද විදෙස් මාධ්‍ය අනාවරණය කළා. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර උසස් අන්තර්ජාතික අධ්‍යයනයේ CRI හෙවත් චයිනා අප්‍රිකා රිසර්ච් ඉනිෂියේටිව් හි වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර තිබෙනවා. ඒ අනුව පසුගිය වසර අවසන් වන විට ශ්‍රී ලංකාව චීනෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.4ක ණය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ විදේශීය ණයවලින් මෙය පහින් එකක් නැතිනම් 20%ක තරම් විශාල ප්‍රමාණයක් බව එම වාර්තාව පෙන්වා දෙනවා. රටක් ලෙස චීනය වෙනත් රටවලට ලබා දෙන ණය හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවට ලබා දී ඇති මෙම ණය ප්‍රමාණය විශාල කොටසක් බවද CRI පෙන්වා දී තිබෙනවා. 1948 වසරෙන් පසුව ශ්‍රී ලංකාව දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින බවද එම වාර්තාවේ සඳහන්. කොවිඩ් සමග වැරදි ආර්ථික කළමනාකරණය නිසා මේ තත්ත්වය ශ්‍රී ලංකාවට ඇති වූ බවද ඔවුන් පවසනවා. චීනයේ එක්සිම් සහ චීනයේ සංවර්ධන බැංකුව මෙතරම් විශාල ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා. ඒ අනුව පිළිවෙලින් එක්සිම් බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක ණය මුදලක් සහ චීනයේ සංවර්ධන බැංකුව ඩොලර් බිලියන 3ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා. චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශ්වීය ණය හිමිකරු බවද එම වාර්තාවේ දැක්වෙන අතර ශ්‍රී ලංකාවට ණය ප්‍රතිඋපගත කිරීමේ වැඩපිළිවෙලේදී චීනයේ සහය නොමැතිව එම කටයුතු සිදු කර ගැනීමට නොහැකි වනු ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 180කට වැඩියෙන් හිඟ බවට තොරතුරු වාර්තා වනවා. ඒ අතර පිළිකා ඖෂධ 15ක් සහ හදිසි හෘදයාබාධ වලට අවශ්‍ය ඖෂධ වන බව සඳහන්. ඇමති කෙහෙළි රඹුකැල්ල පවසන්නේ කියන තරම් ඖෂධ හිඟයක් නැති බවයි. බොහෝ රජයේ රෝහල් අසල ඇති ෆාමසි වලට බෙහෙත් තුණ්ඩු රැගෙන එන අය පවසන්නේ රෝහල්වල ඖෂධ නැති බවයි.
දලවශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 630කට වැඩි සංඛ්‍යාවකින් 180ක් පමණ මේ වෙන විටත් බොහෝ රෝහල්වල නැහැ. අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ගද 440ක් පමණ භාවිත වෙනවා. ඉනුත් 190කට වැඩි සංඛ්‍යාවක් බොහෝ රෝහල්වල හිඟයි. සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල නම් පවසන්නේ කියන තරම් ඖෂධ හිඟයක් නැති බවයි. පසුකීදා පාර්ලිමේන්තුවේ පැවති සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. එසේම සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා චීනය ලබා දී තිබෙන ඇමරිකානු ඩොලර් මිලියන 28ක ප්‍රදානය යොදාගෙන ඇති බවයි. මීට අමතරව ඉන්දියානු ණයමාර්ග යටතේ ලැබුණු ඩොලර් මිලියන 200ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ සපුරාලීමට යොදවන බවද ඔහු පවසා තිබෙනවා. බොහෝ විට ඖෂධ හිඟය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇති අකාර්යක්ෂම පාලනයේ පවතින අක්‍රමිකතායි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් මිලියන ගණනක වංචාවක් පිළිබඳව සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේෂ් අද අදහස් පළ කළා. ජාතික රෝහලේ එක එක විශේෂඥ වෛද්‍යවරු රසායනාගාරයට එන එන ගානට ගෙනාපු යන්ත්‍ර ගණනාවක් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා 6 ගුණයක් වැඩි යන්ත්‍ර කැපැසිටි එකක් තියෙනවා. මොකද විශේෂඥ වෛද්‍යවරයාගේ චොයිස් එක යා දොරෙන් ඇතුල් වෙනකොට එනවා. මෙහෙම ගෙනාපු යන්ත්‍ර බරපතල ප්‍රමාණයක් තියෙනවා. සමහර ඒවා පාවිච්චි කරලම නැහැ. අපි අභියෝග කරනවා ජාතික රෝහලෙන් විතරක් මිලියන 200ක් ඉතුරු කරන්න පුළුවන් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පෞරුෂයක් ඇතුව වැඩ කරනවා. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයත් සමග ඉදිරියේදී පෞද්ගලික රෝහල් වෙත යන රෝගීන්ගේ සංඛ්‍යාව 125ක පමණ අඩුවීමක් සිදුවිය හැකි බවයි වාර්තාපන්නේ. එම 125ම රජයේ රෝහල් වෙතම පැමිණෙනු ඇති. මේ අතර අදත් ඖෂධ හිඟය නිසා පීඩාවට පත් ජනතාව මෙසේ අදහස් පළ කළා. රෝහල් ආවට වැඩක් නෑ, අපි සෑහෙන දුරක් ගාගෙන එන්නේ. බෙහෙත් නෑ, අපි පාමසිලින් ගන්න කියලා පිටින් ගන්න කියලා අපි ආපහු යවනවා. ඒ ගියත් පාමසිල සමහරක් වලට අවශ්‍ය බෙහෙත් නෑ. දැන් අම්මට බෙහෙත් 4ක් විතර නියම කරලා දෙනවා. ඉතින් මට රුපියල් 80000ක් විතර නෑ. අපිට එහෙම එපමණ මුදලක් නෑ මහත්තයා. අදත් මොනවා වෙයිද කියන්න දන්නේ නෑ. මහත්තයා ඔබ තමයි ජීවිතේ. අපි සසර එපා වෙලා තියෙන්නේ මේ රටට මාර විකල්පයක් කරුවේ. නැත්තම් මල්ටිපල් මයිලෝමා කියන කැන්සර් එක අපි දැන් කීප වතාවක්ම බෙහෙත් ගන්න ආවහම බෙහෙත් නැතුව ෆාමසියෙන් ලියලා දුන්නා. අදත් එහෙම අපහසුතාවයකට පත් වුණා. මේ ෆාමසි තුනේම මම බැලුවා කියන බෙහෙත දැන් එන්නෙත් නැහැ කියලා කිව්වා. ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් බලාගන්නේ නැති රජයක් බවට දැන් වෙනකොට පත් වෙලා තිනවා. මේ දෙකක් ෆාමසියේ ස්පිරිතාලේ ෆාමසියේ නැතිවන්ද අපි පිටින් ගන්න ගියාම කරල් තුනකුයි තව බෙහෙත් වර්ගයකුයි රුපියල් 900 25ක් කිව්වා. ඉතින් අපි බෙහෙත් ගත්තේ නැහැ. අපිට තල්ලි නැති අන්ද අපි ගෙදර ගියා. කැන්සර් එකක් තියෙන මහත්තයට. එතලේ අනිත් ඒවා නම් තිබිලා දුන්නා. මේ බෙහෙත් දෙක අද නැහැ කිව්වා. 12,500ක් විතර වෙයි කිව්වා. තව එකක් තියෙනකෝ ඒක 19,000 ගණක් කිව්වා. මම මේ යන්නේ අද එච්චර සල්ලි ගෙනාවේ නැහැ. දැන් ඒක හින්දා. උගරේ කෙලිකාවක්. ඉතින් කතා කරන්න බෑ. ඔපරේට් කළා. මේ ඉන්ජෙක්ෂන් එක ගහන්න ඕනේ. එතලෙන් කිව්වා එතලේ නැහැ එළියෙන් ගන්න කියලා. ලොකු ප්‍රශ්නයක් ඉතින්. එතලේ නැහැ එළියේ තියෙනවා. මේ අතර පොතුපිල් රෝහලේ අද පැවති වර්ජුණයක් නිසා රෝගීන් කබලින් ලිපට වැටුණා. මම කිලෝමීටර් 8කට ගියා ඉඳලා මේ රෝහලට එන්නේ බෙහෙත් ගන්න ඇවිල්ලා ඉන්නේ. මම ඊයේ ආවා. ඊයේ වෛද්‍යවරෝ නැතිින් එක වෛද්‍යවරේ 370ක් වෙනකොට තනියෙන් ප්‍රතිකාර දීලා තියෙනවා. මේ පෙති දෙකයි තුනයි දෙන්නේ. ඒක බීල අඩු වෙන්නෙත් නෑ, නතර කරන්නත් නෑ. ප්‍රයිවට් ගියත් ප්‍රයිවට් ගන්න අපට සල්ලිත් නෑ. බලාපොරොත්තු වන අරමුණු ඉටුවන්නේ නැතිනම් කොප් සමුළුව විසිරුවා හැරිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ පසුගියදා නිමාවට පත් වූ කොප් 27 ජාත්‍යන්තර සමුළුව පිළිබඳව විශේෂ නිවේදනයක් ඊයේ දින නිකුත් කරමින් කොප් 27 ගිවිසුම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර තිබෙනවා. දේශගුණික විපර්යාසවලට ප්‍රතිඵලදායක ලෙස විසඳුම් ලබා දිය හැකි රටවල් දේශගුණික ක්‍රියාකාරකම් වලට ඍජුව මැදිහත් නොවීම අනාගත මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් විය හැකි බවයි ජනාධිපතිවරයා ඉන්පෙන්වා දෙන්නේ. කොප් 27 සමුළුවේදී ඇතිකරගත් එකඟතාවයන් අනුපූරක සහ ප්‍රගතිශීලී පිළියමක් කරා ලෝකේ ජාතින් යොමු කිරීමට අපොහොසත් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. කනගාටුවට කරුණ නම් සාර්ථකත්වයට ඇති ලොකුම බාධාව දේශපාලනීකරණය සහ කල්පරමින් සිටීම බවත් සමුළුවේ අවසාන ප්‍රතිඵලය කනස්සලුදායක බවත් ඔහු පෙන්වා දෙනවා. එක්සත් අරාබි එමිරාජ්‍ය පැවැත්වීමට නියමිත කොප් 27 සමුළුව තවත් ආරම්භයක්ම නොවිය යුතුයි. මෙම සමුළුව අර්ථවත් වීමට නම් කොප් 28 තිරසර ප්‍රගතියක් ලබාගත යුතුයි. එසේ නොමැතිනම් කොප් විසිරුවා හැරීම වඩා සුදුසුයි. මේ ආකාරයට පවත්වාගෙන යා යුතු නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසා තිබෙනවා.
ලබන අටවනදා දීප ව්‍යාප්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට වෘත්තීය සමිති කිහිපයක් සූදානම් වෙනවා. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදා දීමක් ඊයේ දින සිදු වුණා. ඒ කොටුව දුම්රියපල ඉදිරිපිටදී. ලබන දෙසැම්බර් 8 වනදා දීප ව්‍යාප්තව විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන තීරණය කර තිබෙනවා. ඒ රනිල් වික්‍රමසිංහගේ අයවැයට එරෙහිවයි. මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් අද කොටුව දුම්රියපල ඉදිරිපිටදී පැවැත්වුණා. මේ අයවැය සම්පූර්ණ මූල්‍ය අරමුදලේ වහ අඩුමතරමේ අයිසිංවත් දාන තුරු වෙනදා සාමාන්‍යයෙන් මේක අයිසිං දාලා කැව්වේ අයිසිංවත් නොදා වහ පිගාන මේ රටේ ජනතාවට කවන් හදන අයවැයක් මේක. මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාන් පස්සේ ඊළඟ පඩිය රජයේ සේවකෙන් ලැබෙනකොට අපි රාජ්‍ය සේවකෙන් කියනවා රුපියල් 5000ක් අඩු වෙලා තමයි ඔබට වැටුප ලැබෙන්නේ. ඒ වගේම පෞද්ගලිකන් සේවක බලාපොරොත්තු වුණා. තවමත් පෞද්ගලිකන් සේවකගේ අවම මූලික වැටුප රුපියල් 16000යි තියෙන්නේ. අර්ථසාධක අරමුදල කොල්ල කන්න ගෙනාවු යෝජනාවක් මේක ඇතුළේ තියෙනවා. ඒ වගේම පෞද්ගලිකන් සේවකෝ ඉල්ලපු නැති රක්ෂණයක් යෝජනා කරලා තියෙනවා අර්ථසාධක අරමුදල හරහා දෙන්න. මේක ඉල්ලලා නැහැ. ඒකට එරෙහිව වෘත්ති සමිතිය සහ බහුජන සංවිධානය එකතුව සටනට ලෑස්ති කියන එක අනතුරුව ගන්න තමයි දෙසැම්බර් රට වෙනදා අපි විරෝධතා දිනේ කැඳවලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මේ ජනතාව ජීවත් කිරීම වෙනුවෙන් කතා කිරීම, ජනතාව ජීවත් වීමක වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීම, ඒව එකක්වත් නැහැ. හැමදාම ඇවිල්ලා බණ කියන. බණ කියව වැරදි බණ, වැදි බණ. ඇත්ත කියන්න ජනතාවට මේ අරුමුදේ උත්තර දෙන්න. මේ ප්‍රශ්න විසඳුම් ලබා දෙන ජනතාව බඩගින්නේ. මරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියන්නේ. ලංකාව කියන්නේ ඩොලර් නැහැ කියලා තමයි ආණ්ඩුව කියන්නේ. නමුත් ආණ්ඩුවට ඩොලර් තියෙනවා. මේ මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රකාශ කළා තියෙනවා ලංකාවට ගේන්න ආයතනාත්මක සහ සහෝදරාත්මක මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ මේකට සහභාගී වෙන්න පුළුවන් හැමතැනකම මේ විරෝධතාවයට සහභාගී වෙන්න කියන කාරණාව අපි ඉල්ලා සිටිනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් යලි තමුවෙමු 10:12 මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. දැන් සියත කතුවැකිය.